ූජපාද ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාරපූරකව පිළි ගනිබෝ. සාධූසාධෝ සාෝ සමන්තාචක්හවාලි සූ අත්‍රාගච්චහන්තුදීවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්හෙදන් දම්ම සවනකාලු අයංභදන්තා දම්මස් සවනකාලු අයංභදන්තා දම්මස් සවනකාලු අයංභදන්තා. නමුෝතස්සෙ භගෙවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස. පංචිමි භික්වේ ආදීනවා සිවතිකාය කතමි පංච අසුචි දුග්ගන්දාා සප්පටි භයා වාලානං අමනුස්සානං ආවාසු බහුණු ජනස් ආරුෝදනා ඉමි කුහෝභික් වේ පංච ආදීනවා සීවතිකායතිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනේ අද සීදුව අමන් දොළුව පදිංචි පංවත් සුදර්ශන වැලිවිටි ගොඩ මැතිතුමන් එවගේම වැලිවිටිගොඩ මැතිණිය ඇතුළු කොට ඇති පවුලට සම්බන්ධ දූදරූ ඥාති හිතයිශීන් කොයි කවුරුත් පිරිවරාගෙන සම්බෝධි විහාරස්ථානයට පැමිණිල බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ උතුම් දරමානු ශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන පැස්වෙලා ඉන්න මෙ හැම කෙනෙකුටම වගේම බුදුබන්න අහන්න වුවමනාවෙන් පසුවෙන රටවැසි ලෝවැසි කොයිකාගේත් හිත සුව පිණිස. මේ උතුම් ධර්මදානමය පිංකම සම්පූර්ණත්තුවයට පත්කරන්නේ බොහොම වටින්න අරමුණක් මූලිකස්ථානේ තියයාගෙන්. විශේෂම අරමුණ බවට පත්වෙන්නේ සුදර්ශන වැලිවිටිගුඩ මැතිතුමත් මැතිනියත්. විවාහ වෙලා වසර විසි පහක් සම්පූර්ණ වීම නිමිති කරගෙන දෙපලට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් ඒවගේම මේ උතුම් අවස්ථාවක තමන්ගෙන් අන් අයට වෙන්න ටෝනෑ කරන වටිනා. යුතුකමක් හැටියට සලකාගෙනයි මේ පින්කම අද දවසිදි සම්පූර්ණ කරන්නේ විවාහය කියල කියන්නේ මනුස්සයකුගේ ජීවිතේ වැදගත් අවස්ථාව විවාහයකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නනම් අන්‍යෝන්නේ වශයෙන් ආධ්‍යාත්මික ගමනකට තවතීරණ විය යුතුයි විවාහය කියන වචනය ඇතුළේ ලොකු ගමනක්තියනු. කාලබීල විනෝදෙන් සතුටෙන් ඉන්න එකම නෙවෙයි. ස්වාමයාා භාර්ර්යාව, භාර්යාව ස්වාමයාා යහපතට යොමුකරන ස්වභභාවයක් තියෙන්නට ඕනෑ. එති විසිපස්වුවන විවාහ සංවත්සරය සමරණ මේ වෙලා වෙදි. මේ දෙන පනිවිඩය මේ ලබා දෙන ආදර්ශය හැම කෙනෙකුටම වටිනා ආදර්ශයක් හැටියට අපි සඳහන් කරන්නට අවශ්‍යයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කුමන හෝ අරමුණක් මූලිකස්ථානයේ තියාගෙන පින්කං කරන එක යහපතෙහි යෙදෙන එක කාටකාටත් හිතසුව පිණිස පවතින කටයුත්තා කොම නොහෝ අරමුණ වැදගත්වෙන්නේ පින්කම අද ගොඩක් වෙලාවට රටේලෝකේ අපට බණකයන්න ලැබිල තියෙන්නේ කෙනෙක් මියගියාට පස්සේ හද්දවස තුන්මාසේ අවුරුද්ධෙ එවිදි ගුණානුස් මරණ ධර්ම දේශනා. උපන්දිනයක් වෙනුවෙන් විවාහ සංමත්වරයක් වෙනුවෙන් ධර්මදේශනාවක් කරනවා කියලා කරෙන්නේෙ බොහොම කලාතුරකි. වෙන්නේ නෑ කියලම මමක කියන්නේ වෙනවා හැබැයි බෝහම අඩුයි. ඇත්තටම පින්වත්ති මේ සමාජය අපි අලුත් පැත්තකට කරකවන්්ඩෝනෑ හරවන් ඩෝන කියන වන්න මේ විදියට. ඔ විවාහ වෙන්ඩ ඉස්සල්ලත්නේ වගේ ධර්මදේශනා ක්‍රියාත්ම කරන්ඩ පුළුවන් න්නං විවාහෙන්ඩ බලාපොරොත්තු විං ඉන්න යිය්ුවල ඔය පාටියට වඩා වැදගත්වෙනොයි කියලා යපිහිතන්. මොක දෙ හේතුව විවාහ ජීවිතයක් සාර්ථ කරගණ්ඩ අවශ්‍ය කරන අනුශාසනාව බුදුහාමුදුරුව සිද්ධ කරලා තියනු. ධර්මය තුළ සාර්ථක විවාහ ජීවිත ගත කරපු ස්වාමි භාර්යාව ගැන ස්වාමිවරු පිළිබඳව මැනවින් පැහදිලි කරල දේල දයෙන ඉතින් හරි වැදගත් කෙනෙකුගේ ජීවිතයක් ලස්සනවෙන් අද සමාජයේ බලන්න මේ ඇත්තුවාගෙනෙවේ විවාහ වෙච්ච යුවලවල් ස්වාමයා භාර්යාවටත් භාරයා ස්වාමයාටත් වැඩි වශයෙන්ම සිද්ධ කරන්නේ නරක. බුදුහාමුදුරුවු දේශනා කලානේ පවල් ජීවිත කේපයක් දකිින්ට හම්බෙනවා කියලා පුංචිකාලින් දලම් ඉඟෙනගන්න ඔයවා එකක් තමයි දෙවියෙක් යක් එක් න්නෝ වගේ තව සමහර තැංවල පෙරේතයෙක් දෙවගනක් එකක න්නෝ වගේ තව සමහර තැංවල දෙවියෙක් දෙවගනක්කින් නෝ වගේ තවත් සමහර තැන්වල පෙරේතයෙක් පෙරේතියක් එක න්නොෝ වගේ ඕකේ අසාර්ථක ජීවිත දෙකක් තියෙනෝ අසාර්ථකයි කියල කියන්නේ ඉන්ඩ අමාරුව තමයි දෙවියක් එක්ක පෙරේතියක් ඉන්නව නං අමාරුවයි ඊළඟට පෙරේතයකක දෙවඟනක් ඉන්නවා නං අමාරුුවයි දෙවියක් එක දෙවගනක් ඉන්නවනම් ලේසි පෙරේතයක එක්ක පෙරේතියක් න්නවා නං ඒත් ලේසි බොද දෙන්නම්ම පෙරේතයින් ඒවත් ගැලපිලයනවා නොන නෝනටඕන විදියේ පෙරේත වැඩ කරනවා මහත්‍ය මහත්‍යයට හොන විදිට පරේත වැඩ කරනු එහම පවල් ජීවිත ඕන තරං රටේ ලෝකෙ තියනවා ොනත් කුඩුවිකුුණ නෝ මහත්තයත් කඩුවිකුණන පෙේතයා සහ පෙරේතිය ගලපෙනවා. එතට හැබැයි ඒ ගැලපීම නිවයට ඒ අත්වල් බැඳගෙන යන්නේ සුගතියකට නෙවෙයි බුදුහාමුදුරුව අගය කල විවාහ ජීවිතය තමයි දෙවියෙක් දෙවගනක් එක න්නොවාගේ. එතුොට අන්‍යෝ්‍ය වශයෙන් ලස්සනට හිත පිරිසිදු කරගත්ත ප්‍රසන්න කරගත ජීවිත ගත කරන්න ටඕන හැමකිෙන එම විවාහ වෙන්නේ යම්කිසි පරමාර්ථයක් බලාපොරොතුව කැතුව අනාගතය ලස්සන කරගන්ඩ ඒ අනාගතය ලස්සන වියයුත්තේ මැරනකං විතරන්නෙවේ මරණින් පස්සෙත් ලස්සන කරගන්න ඕෝන අපේ ලෝක මිනිස්සු අනාගතයේ ගැන හිතන්න්න පනටික යනකං විතරයි අපි අනාගතයේ ගැන හිතන්ඩෝන කියල මේ මිනිස්සු හිත හිතා යන්න කොතන්ටනකන්න පණටික යන මොහොතු දක්වා එතුකට පණටික ගියාට පස්සෙ කොට සයිති වෙන්නේ කොහෙටද. ඒකත් අනාගතයම තමයි. එතුොට ඉඟෙනගන්නේ තනාගතය හදාගන්න හම්බ කරන්නේ තනාගතය හදාගන්න ඒනං ආධ්‍යාත්මික ගමනකවශ්‍ය වෙන්නෙත් මොකටද අනාගතය හදාගන්න. හෙතුකොට මෙලොව පරලොව කියන දෙලොවම සුවපත් කරගඩ පුළුවන් ආධ්‍යාත්මික සුවයකින් වාසේ කරනුවන. මේ හැම කෙනෙකුටම අපේ සුදර්ශන වැලි විටි ගොඩ මහත්මාගේත් මහත්මියගේත් විසි පස්වුවන විවාහ සංවස්වරය නිමිති කරගෙන වටිනා පැහැදිලි කිරීම වටිනා දේශනාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්මානු ශාසනාව මාතෘකාව හැටියට තෝර ගත්තේ සීවති කාණ සංස කියන සූත්‍රය. මේ සූත්‍රය අන්තරගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. කොහෙද තියනෙ. අංගුත්තර නිකායේ පංචක නිපාති. අංගුත්තර නිකාය තියන කොහෙද සූත්‍රපිටක. සත්‍ර විනය අබිධම්ම කියලා ත්‍රපිටකේ තියෙනවනේ. සූත්‍රපිටකට අදාළ කොටස් පහයි දීග නිකා, මජ්්‍යම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය කුද්ධක නිකාය කියලා. එක අංගුත්තර නිකායේ ංචක නිපාතය තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සීවති කානි සංස සූත්‍රය සීවතික කියන වචනය තේරුම සීවතික කියල කියන්නේ පාලි වචනයක් සීවතික කියන වචනය සිංහල තේරුම තමයි පිත්න අමු සොහොන කියන අදහස මකක් කියන අදහසද අමු සොහොනීති අමු සොහොන දැන් බුදුරජාණන් වහන්සේ අමු සොහෝනක් උපමාකරගනිමින් දේශනාකරපු සූත්‍ර දේශනාවක් තමයි ඔය සීවතිකානි සංස සූත්‍රය කියල සඳහන් වෙන්නේ. මෙතනින්න මේ කිසිම කෙනෙක් අමු සොහොනක් දැකල නෑ. මෙඉන්න කිසිම කෙනෙක් මංහිතන්නේ අමු සොහොනක් දැකල නෑ මොකද දැන් ලෝකෙ අමු සොහො නෑ. සොහොන් තියෙනවා අමු සොහොන්නේ. මොනවද මේ සොහොන සහ අමු සොහොන දැන් සොහොන කියන වචනයක් එක්කම අපට මතක්වෙන්න කොටසක් තියෙනවාන දැන් අපට මතක් වෙන්නේ කනත්තන සොහොන තමයි. හැබැයි මේ වගේ සොහොනවල් නෙවෙයි එදා තිබුණේ. ඒනිසා කිය අමු සොහොන එකයන්නේ මනුස්සෙක් මැරුුණට පස්සේ රිදිවල ඔතල ඔතලා ගිල්ල ජනශූ්‍යය පරිස්සරයක් තෝරගෙන ඒවට විසිකරල දාලා එනවා. එතකොට මිනි ගණනාවක් කුණුවෙනවා පෙනෙනවා. එකයි අමු සොහොන කියන්නේ. දැන් එහම සොහොන්නක් පේන්ඩ නෑනේැ. ගඳන්න ඇති වෙන්න වල කපල වල ඇතුල්ට දාලා හොඳට වාහල්ල කොංක්‍රීටුත්් දාලනෙ දැන් ඇත්තටම කියනවා නම් සොහොන හරි ලස්සනයි ගඳක් නෑන සොහොනක තැර කොහුවල පැත්තේීමේ යනකොට බලන්නක සොහොන ලස්සන නිසල අරන නම නිදහස් නවා තැන හරිම ලස්සනයි ඒ සොහොන් දකිනකොට යන් ආසහිතෙනවා මැරැන්ඩමයි හිතෙන්නේ සොහන දකිනකොට ක ැතින කොහෝල පැත්ති තියෙන සොහොන් පුදුම ලස්සන අනේ මේ වගේ තැනක ටෙන්ඩ කොච්චර වාසනාවන්ත වෙන්ඩෝනද කියලා වගේ හිතෙන්ඩ පුළුවන් විදියට අද සොහොන්න ලස්සන කරලා තියෙන් හැබැයි ඔහොම නෙවේ තියෙන්ඩ තිබුණේ අමු සොහොන් අමු සොහොනක සවරූපය සාමාන්‍ය සොහොනක ස්වරූපය නෙවෙයි බොරල් කනත්තට හෙම ගේයාම් හරි පිවෙලයි ඒ ගෙවල් වගේ හදල තියෙනවා මට මතකයි මහෙතැන් පටු මගවලුත් තියනවා. පළවෙනිි පටු මග දෙවෙන්නි පටු මග කියලා හැරි හැරි යහට තියෙනෙ. හරි පිළිවෙල්ට තියනවා. අමු සොහන එෙමනෙවෙයි මනස්සේ මැරුණට පස්සේ රෙදිවල තල තල ගිහිල්ල දාලයනවා. දාලාවට පස්සේ මොක දෙවෙන්නේ. දැන් අපේ ශරීරය ජීවත් වෙනකං කුණු වෙනවා. මලාට පස්සෙ කුණුවෙන එක වේගවත් වෙන ොච්චරයි. මේ දැනුත් අපි කුණු වෙනවා. ඒකන ජරාවට පත්වනයි කියලා කියන්න. ටිකටි ටිකටික මේ මොකද වෙන්නේ. කුණු වෙනවා. මැරුණට පස්සෙ මේ කුණුුවීමේ වේගය වැඩි වෙනවා. එච්චරයි. කුණුවෙන එක පටන්ගන්නේ මලාට පස්සේ. නෙවෙයි. ඉන්න කුණුත් කුණු වෙනවා. පේනවාන අපි දට්ටි කැලිලයනවා හම රැලි වැටිලයනවා හම ගැලිවි ගැලිවියයනවා. නේද. ඇගිලිී තිබ් එක පැත්තකට වයිසට යන කොට යන්න තව පැත්කට කුණු වෙනවා. ඒකෙ වේගේ වැඩිවෙනවා මරණයට පවනාට පස්සේ. අර ොතලා විසිකරල දාලා යන මිනිී ඉදිමිලා තියෙන මිනී තියෙනවා නිල්වෙලා තියෙන මිනී තියෙනවා පුපුර්ල තියෙන මිනී සැරව ගලන ඕජස් ගලන පනුවගහල තියෙන මිනී හිළන්ට සත්තුව ඇදං කියියපු මිනි මොක සතුන්ටත් කඩ පුළුවන්නේ ඒ වගේ අමුසොහොනක ලක්ෂණය බොහොම අපි රිසිදුයි. බුදුරජාණන් වහන්සේ අමුසොහොනක දකිින්ඩ ලැබෙන අමු සොහොනක පෙන්නුම් කරන ලක්ෂණ පහක් ගැන දේශනා කරලතිය. එනිසා තම අංගුත්තරණනිකායේ පං්චක නිපාතයේ මේ සූත්‍රයේ සඳහන් වෙන්න කියලගෙන් පහක් කියන දහස. එතකොට අමුසොහොනක දකිින්ඩ ලැබෙන ලක්ෂණ පහක් පලිවෙනි එක තමයි අසුච්චි අසුච්චි කියල කියනෙ අපිරි සිදයි කියන දහස අපිරි සිදදයි කුණුයි කියන අදහස. සචි කියන වචනි තේරු එදටද අමසොහොනකස්වරූපය පිරිසිදුගතියක් නෙවෙයි තියෙන්නේ මොනගතියද අප පිරිසිදු ගතියක් දෙවැනි ලක්ෂණය තමයි බුදුහන්දුරු පෙන්නන දුක් ගන්හා ගඳ ගහනු අමු සොහොනක පුදුම ගඳක් තියෙන්නේ මේලෝකයේ මලාට පස්සේ වැඩිපුරම ගඳගහන සතා කවුද මනු සතා. අපේ මිනිකුණු වෙනකොට එන ගඳ වෙන කිසිම සතෙක්්ගෙන් එන්නේ නෑඒ තරම් ගඳගහන සතේ පින්වන්තම සතත් මනු සතා මලාට පස්සේ ගඳගහනම සතත් මනුසතා මඳනෑ සත්තුන්ට වඩා ජීවත් වෙන මනුසතත් ීවත්ව නොකොටත් ගඳ වැඩිද කියලා දෙත නො වෙලාවකට පරිස්සරයට කරන හානි එහෙම දකි නොකොට කිසිම සතෙක් නොකරන හානි මේේ මනුසතා විෂය සිද්ධ කරනවාම්. ගඳ ගහනම සතා. ගෙදර මීයක් මැරිලා හොයාගන්ඩ බැරිවුනහම නායවල් වහගෙන හොයනොවානේද. ඇයි පුදුම ගඳක්නේ මීෙක් මැරිලා එහෙම නං මිනිෙක් මැරල්ලා කුණු නහම කොහොමට හිටීද පොඩක් හිතන්. ඒ වගේ එක මිනිියක් නම්කමක් නෑ මිනි හතලිප පනක් එක තැන කුණුවනකොට කොහොම ගඳක් ඇද්ද පැත්ත පලාතක හම් වෙෙන්නේ නෑ මුටු පලාතම ගඳ ගහන අමසෝහනක් නිසා අමු සෝහනක ලක්ෂණයකකුණු කන්දක් ලඟින් යනකොට ගඳ මොකක්ද බලපවා. ඒ ගඳ නෙවෙයි. මිනි අතලියහා පණහ කුණුවෙන තැනකයිින් එන ගඳ මොන තර දරාගණ්ඩ බැරි දුගදක් වෙන්ඩ ඇද්ද කියල හිතන්. එතකොට ඔන්න දෙවැනි ලක්ෂණය පලවෙනි ලක්ෂණය අපිරිසිදයි. හමු සොහොන අපිරිසිදුයි. දෙවෙනි ලක්ෂණය තමයි ගඳ ගහනෝ. තුන්වෙනි ලක්ෂණය බුදු හාමුදුරුව පෙන්න්න නො සප්පටි බයා දැ. අර මිනිකුණ වන්න අමු සොහොන්නක රෑ දොලාට විතර යන්ඩ කිව්වොත් ජනශූන්නේ මිනිස්සු නෑනෙ කිලෝමීටේකා මාරගතර යනක මිනිසු නැයි දඳද ව්‍යප්ත වෙන මිනිසුන්ට ඉන්න බෑ. ඒවගේ තැනකට තනියෙන් යන්න කිව ොත්මොකද වෙන්න. මොන චන්්ඩියට වනත් බයක් එනවා අපි කටින් චන්ඩි වුනාට හිතින් චන්ඩි නෑනේ හිතින් නොන්ඩි කටන්නම් කයිවාරු ගහනවා එන්ඩෙපා කිසිම කෙනෙ මටකන්ට මමෝ එකකටවත් බයනෑ බයනන් සොහන ගෙවල් හද හදපු ගියකුත් නෑ සොහනේ න හදපු ගියහකුත් නෑ සොහොනේ නමුත් කියන්නේ කොද. බයනං සොහනේ ගෙවල් හදයිද කියලානො. හදල කිය නොනම් කමකුත් නෑ එතුට ඕනම චන්්ඩි ගති තිබුණත් දැ මේ සොහොනක නං ඔය හිටියත් අමුසොහොනක නං ඉන්නෙම නෑ බයයි සපපටි බයා කියලකිවවේක බය උපද්දෝනු. ඊළඟට හතරවෙනි ලක්ෂණය බුදු හාමුදුරු පෙන්නනවා වාලානං අමනුස්සානං ආවාසෝ දැන් අපිරිසිදුව ඉන්නේ අමු සොහන අපි රිසිදුවයි දුගඳ හමනෝ ඔය අපිරිසිදු තැනට ගඳගහන තැනට ආසා කරන්නේ අමනුස්සයෝ අමනුස්්‍යෝ පිළිබඳව ඔය පෙරේතුයෝ පිළිබඳව අර මුගලන් මහරහතන් වහන්සේ දැකපු සිද්ධි ගැන පෙන්න නොකොට පේතවත්වේ සඳහන් වන කතා අහනකොට ඇත්තන්ට පැහැදිලි ඇති මොනතරම් මේ අමනුස්සයෝ අපිරි සිදු බවට කැමතිද්ද කියලා. ගඳට කැමතිද්ද කියලා. කුණුවලට කැමතිද කියලා. අපි දැන් අපිරි සිදු කරගන්න කුණුදාගෙන් ඉන්නවනන්ගැන් ොකක්ද මේ පෙරේතයෝවාගේ ඉන්න කියලාන්නේනේ. මොකද පෙරේතුයෝ කැමැති අමනුස්්‍යයෝ කැමති කුණු තැනට. එතුකොට දැම්ම මිනි කුණුවන ගඳගහන අපිරි සිද ඒ තැන්වල අරක් ගන්නවා. ලැගුම් ගන්නවා චන්ඩ අමනුස්සෝ. එනිසාම තම සොහොන්වලත් බය කියන එකත් තියන. කියන්න හොල්මන් තියෙනවා කියලා. හොල්මං කියන එක නං සෙලවෙන මනස කියලන කියන්නේ අමනුස්ස කියල කොටසක් ඉන්නවා. අමනුස්ස කියල කොටසක් ඉන්නවා. එතකොට අමනුස්්‍යයන්ගේ ලැගුම් ගැනීම සිදුවන තැනක් තමයි මොකක්ද අමු සොහොන කියල කියන මොකද අපි රිසිදයි ගඳගහනු ඊළඟට පස්විනි කාරණාව වැටියට බුදු හාමුදුරුව පෙන්නවා බහුණෝ ජනස්ස ආරෝධනා ඒක කියන්නේ අමු සොහෝනක තියන ලක්ෂණය තමයි බොහෝ ජනයා හඬවන තැනක් බවට පත්වෙනවා හරි සොහෝනක ලක්ෂණයක් තමයි කඳුල අනවාන මිනිස්සු මෙච්චර කාලයක් එකට හිටපු ආදරය කරපු කෙනා නැති වෙලා යනකොට ඒ ගේටෙන් ඇතුළ වෙන්නෙම අඩාන්ඩ. එළියට යන්නෙම අණ්ඩා්ඩ එතකොට සොහොන යනු මිනිස්සු හිනා වෙන තැනක් නෙවෙයි සතුටු වෙන තැනක් නෙවෙයි මිනිස්සු අඩන තැනක් වැලපෙන තැනක්. ඔන්න අමු සොහොන ලක්ෂණ පහ මොකක් දෙක අපිරි සිදයි අප විත්‍රයි. දෙක ගඳ ගහනවා තුන්න බය ඇතිකරවනවා බයයි හතර අමනුස්ස ග්‍රහණය අමනුස්යන්ගේ වාස භොහූමිය බවට පත්වෙනවා පහ හඬන තැන බොහෝ ජනයා හඬන තැන බවට පත්ව. සීවතිකා නිසංස සූත්‍රයේදි බුදුහාමුදුරුව මේ අමු සොහනට උපමා කලා මිනිස්සුන්ව දැ බන අහන අය අතරේ අමුසොහොන්වාගේ මිනිස් වවානං ඔය අමුසොහොන් ගති අයින් කරලා මල්පිපුුණු සුවඳවත් උයන්නක් බඳු. ජීවිතයක් බවට පරිවර්තනය කර ගන්න උත්සාහ කරන්නට වෙනවා. නැත්තං හරිියන්නේ නෑ. ඔකුණු වෙන මිනිටිකයින් කරල දාලා නේ. මල් පැල ටිකක්කේම හිටෝලා සුවඳවත් පිරිසිදු තැන බවට පරිවර්තනය කර ගඩ වෙන දැම් බුදුරජාණන් වහන්සේ මේ අමු සොහොන්නට උපමා කළේ කොයි වගේ මිනිස්සුදටවත්න යම් කිසි ළමයෙක් තරුණයෙක් වැඩි හිටියේ කොයි කාල ජීවත් වනත් මනුස්සේෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට දෙසවන් යොමු කරන්නේ නැත්තා. තුන් කාලෙන් කොයි කාලේ හරි හදෙන්න්න කියලන කියන්නේ මොනොත් තුන් කාලෙ. ළමා තරුණ මහලු. ැ එක්කෝ ළමාකාලේ හැදෙන්ඩෝන එක් තරුණ කාලෙ හැදෙන්ඩෝන එක්කෝ මහළු කාලේ හැදෙන්ඩෝන. හැබැයි මතක තියාගන්න ඔක වරදවාන වටහා ගන්්ඩෙපා. ළමා තරන්න මහලු තුන්කාලෙන් කොයි කාලෙ හරි හැදෙන්න්ඩ කියලා කියන්නේ, දැන් ඉන්න තැනදිී හැදෙන්න්න කියන එක පමණයි. හරි තැල් ළමයිට ීතෙන්න්න පුුවන් හ අපි ළමාකාලය නටලා තරුණ කාලෙත් හොඳටම නටලා ඔය නාකවනාම හැදෙනවා. ඇයි ඒක කියන්න බැරි. ළමයට තියෙන්නේ ස්තිරවම කියන්න පුළුවන් ඒ අද ඉන්න ළමාකාලෙ ගැන විතරයි තරුණ කාලේ ගැන කියන්න පුළුවන් වයසට ගියාම ගැන කියන්න පුළුවන්. පංවත්න මේ ලෝකයේ ළමයෙකුට තරන්න වෙනවා කියල කියන්න බෑයි ස්තිරව. වයසට යනවයි කියලා තිස්තිරව කියන්න බැයි හේතු තරුණවැඩ ඉස්සල මැරෙන ඉන්නවා. වයසට අන්ඩ ඉස්සල මැරෙන ඉන්නවාවල් වසට යන්න ජීවත්තු නොත්? එතුට ළමයා දැනගත යුතුයි තු කාලෙන් කොයිකාේ හැරී හැදෙනවා කියලලා නාකිවුනාම හැදන්ඩ නෙවේ ඒ නාකි වෙලා හැදන්ඩ නාකි කාල යාේ නැත්තන්. ඒනම් ළමාකාලෙ හැදන්ට. තරුණය වයිසට යනකංඉඩ බෑ තරුණයාට පුළුවන් ළමාකාලෙ හැදුන් නැත්තන් ඩැන් හැදින්න්ඩ තෙරනද කින්නේ. අය මහලු කාලෙට වෙන්කර් බෑ මොකද හේතුව මහලුවෙයිද කියලා කියන්න? ඒ එක වෙන්න ජීවත්වන්න මැරෙන්ඩ ලුවන් ඔන්න මහල් අට පුළුවන් ළමා කාලේ හැදුුණන නැත්තන් තරුණ කාලේ හැදුන නැත්තන් දැන්වත් හැදිනෙ එකකොට ය තු කාලයෙන් කොයි කාල ැරි හැදන කියන්නේෙ දැන් හැදෙන කියනෙ එකම තමයි ය හෙටට කල්දාන්න බෑ ය හැදෙන එකට හෙට ඊළඟ තප්පරයට වෙන් කරන්න දෙ එපා මොකද ඊළඟ කියන එක එන එකක්ද කියල කියන්න බෑ ඊළඟ මාසයන්දල පන්සිල් රකි නෝ සමරුහෙමනි දෙ ඊළඟ මාසෙනකං ඉඳීද කියල කෞුද්දන්නේ. සමාරුවා දඹදිව බුද්ධගයාව ළඟදි මං අදිෂ්ඨාන කරලා බොන එක නවත්න එකකම්බුණු. දැන් අර දමදිව බුද්ධ ගයා වන්දනා කරන්නට යන්න පුලුවන්ද කියල කවුද්දන්නේ. හැදෙන එකට කල්දාාණ්ඩ බෑ දැම් හැදෙන් මොකද ඊළඟ මොහොතා අපට විශ්වාස නෑ හෙට හැදෙනවා කියලා හිතාගෙන ඉන්න අද මනුස්සයා හැදිච්ච කෙනෙක් ද නැහදිච්ච කෙනෙද නැහැදිච්ච කෙනෙන්නේ ඒයියා හෙටන හැදන්නේ මං හිට හැදෙනවා කියල හිතාගෙන අද ඉන්න නැහැදිච්ච කෙන. අද මලොත් නැහැදිච්ච කෙනෙක් ැටට තමයි මැරෙන්ඩවෙෙන් නිසා බදුහාමුදුරුව දශනා කරපු ධර්මය අහල මේක ළමාද තරුණද මාළුද කියලා බේදයක් නෑ ළමවයිසට කොරන වැඩ තරුණවයසට කරන වැඩ කියලා වැරදි වැඩ කරණ්ඩිඩක් නෑ මතකතියා ගන්න හොඳට. ඊළඟට පෘතක්ජන කියලත් වැරදි කරන්න බෑ. දැ සමහරු බොරු කිය කියා. වැරදි වැඩ කර කරා කියනවා අපි ඉතින් පෘතක්ජනයිනි ගිනිගෙටි දීල සහරක්විට කියන පෘතක්ජනකමට ඉතින් එහෙම දේවල් වෙනවා පුදුම වැඩක් නේක පෘථක්්ජනකමට වැරදි කරන්නු ගන්නල තියනෙ කවුද කිසි කෙනෙක් කියල නෑ ස සහරු කියනො මේ උපන්දින තියනඉති අප ඉතින් ප්‍රතක්ජනයිනේ එනි සවේ පොඩ්ඩක් ගත් තටකමන්නේ පෘතක්ජන සමහරු කියන අපිඉතින් ගිහියනේ ගිහිට වනත් නොකළ යුතු දේ නොකළ යුතුයි. වැරදිවැඩ කර කර ප්‍රෘතක්ජනකම ඇපේට තියන්පා. මොකද පෘතක්ජන කියන්න කෙළෙ සහිතයි කියන එක බව ඇත්ත නමුත් ඔය පෘතක්ජ පුද්ගලයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කල්්‍යයාන පෘථක්ජන සසාහ පාපකාරි ප්‍රතක්ජන කල්්‍යයාන ප්‍රතක්ජන කියන කෙලෙස් තිෙනවා තියෙන කෙස් පාලනය කරන කෙනා. පාපකාරී පෘතක්ජන කියන්නේ කෙලෙස් සහිතයි කෙලෙස් පාලනය කරන්න බ ඒවට අනුගත වෙලා යන කෙනා. මොකටද පෞකාර පෘතක්ජනයකවෙන්න පුළුවන් කල්්‍යයාන ප්‍රතක්ජනයකවෙන්. ඔය වැරදි වැඩ කරකර ප්‍රතගජන කමටයි කරන්නේ කියල කිව්ට ය ඔක්කෝම වැරදි නවත්තන්න ප්‍රතක්්ජයට පුළුවන්. ද සමාරවිතතාගෙන රහත් ව ඩෝ මූන වැරදිටි නවත්න්න. හත් වුණට පස්සේ වැරදි කෙරණ එක සම්පූර්ණය ඇැතෙන බව ඇත්ත නරගසිතිවිලි පහළ වෙන්නෙම නැති බව ඇත්ත නමුත් පහළ වෙන නරග සිතිවිලි පාලනය කිරීමේ හැකියාවක් ප්‍රථක්ජනයකුට තියෙනවා. එ අප ප්‍රථක්ජනකම ඇපේට තියල වැදි වැඩ කරන්න බෑ ලාම යන්නේ තරුණ යනනි කියල ඒව ඇපේට තියල වැරදි වැඩ කරන්න බෑ යම්කිසි පුද්ගලයෙක් බුදහාමුදුරුව දේශනා කරපු ධර්මයට අනුගත නොවී. සිත කය වචනය කියන තුන් දොරින්. වැරදි වැඩ කරනවනං කියනවනං හිතනවනං ඒ කෙනා අමු සොහොනක් වගේ කියල බුදුහාදුරු පෙන්නවා ඔන්න. මනස තමයි හැමදේටම මුල්වෙන්නේ තමන්ගේ හි හොඳ නැත්න. හිත ගැන හිතල බලන්. වෙලාවක් තියාගන්න තමන් තමන්ගේ හිත ගැන පොඩ්ඩක් හඳු ගන්න. ැ සමරුන්ට තමන්ගේ හිතවත් හරියට තේරුම් ගන්න බැරි වෙලානි. හිත ගැන හරියට බලන්න බුදු හාමුදුරු පෙන්වා අත්තනා චෝද යත්තානම් පටිමාසත අත්තනා. එ පුරුදු වෙන්ඩුවන. යන්නංවාලග ලරයන්න නෑ තමන් තමන්ගේ සිත හඳුන ගන්න නරක සිතිවිලි හොඳ සිතිවිලි දැ මේ දකීමෙන් මගේ හිත්තට මොකක් දැවිල්ල තියෙන්නේ ටෙලිනාට බලනොකොට මොකද මේ මගේ ඔලුුවේ වෙන්නේ මේ වීඩිය එක බලාගෙනඉන්නකොට මට දැම් මේ මොකද මේ වේගෙනෙන්නේ බණටි අහනකොට මේ මොකද දැම් මේ දැන්වෙන්නේ භාවනාවට වාඩුුණාම් මේ මොකද වෙන්නේ ගුරුවරය බනිනකොට අම්ම බනිිනකොට තාත බලිනකොට මේ මොකද මේ මගේ ඔොුුවේ වෙන්නේ මේක හොයන්න. න්නේ හොයලිවරල බලන්න තමන්ට පුළුවන් වඩෝනේ තමන්ගේ සිදුතුල්ල පහල වෙන සිතිවිල්ලි හොඳද නරකද කියලා වෙන් කරන්න. හොඳද නරකද කියල වෙන් කරන්න පුළුවන් කමතිෙන්ඩ. හොඳ සිතිවිලි නම් බයනතුව කරන්න නරක සිතිවිලින්නම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන කොහොම ප්‍රතික්ෂප කරන්න. අත්තනා චෝදයත්තාන තමන්ගේ සිතුතුළ ගොඩනැගෙන සිතිවිලි මොනවද කියලා හරියටම දන්නේ තමම්මයිනෙ. මගේ හිතේ හටගන්න සිතිවිලි ගැ දන්නේෙ මන්නේ. අපි ඔක්කොම එකඒක ජාතිී මිනිසුනේ. මහනවෙල හිටියත් ගීව හිටියත් මොන තරතුරු තානාන්තර දැරුවත්නෙ අපි එක කෙන එකඒක විදිී එකඒක මානසික මට්ටං. සමාරු කැමතිදේට තව සමාරු අකමැති තව සර අකමැතිදට තව සමහරු සමාරුන්ට පෙට්‍රල් සුවන්ඳයි සමරුන්ට පෙට්‍ර ගඳයි සමරුන්ට බොන්්ඩ හිතෙනවා පෙට මකන සමරුට කණ්ඩ හිතෙනවා සමරුන්ට ගඳයි එක 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 විදිී හැබ මම දැනගණ්ඩෝ නෑ මට පෙට්‍රල් ගඳද සුවඳද කියන එක එක දැන ගත්ත කෙනෙක් වන්න තමන්ගේ සිතුළල ගොඩ නැගෙන නරක සිති විල්ලි තිෙනවාන නරකේවා මොනවා ගේවද නරකේවා දැන්ඔන්න ළමාකාලේ ගත කරන්නයට නරක සිතිවිලි තියෙනවා. එකක් තමයි පාඩම් වැඩ තියද්දි ගේම් ගහන්ඩ නේවා. සමාරු දැන් ගේම්වලමනන්නේ ෆෝන එක අතේතියාගෙන කොට කොටා කොටොටා කොට්ටෝරුුවගේ. කරුමයා ඉස්සර ළමට කෝචර වැඩ තිවු දැගීති පුටුව කො ටවුන. උටුව රත් කර කරා හොඳට ගේම් ගගා හින්ඩ පුුවන්. ඒවා නරක සිතිවිලි අධ්‍යාපනයක් ඉවරයි සමහරුන්ගේ. ගෙදරට ඥාතියකාවොත් ඉස්සර ඥාතියායට ගීල වැඳල්ලා එන්න නැන්ද ගෙට්ට එන්න මාම ගෙට්ට කියලනෙ දැන් ගෙදරතියන බඩුමුට ඔක්කෝම හොරකං කරගෙන හොරකං කරගෙන ඒගේම් ගාන කාමරයටත් හොරා පැනලා බඩුමට ටික ොකන්රගෙන යනකං කොල්ල දන්නෙ නැ කෙල්ල දන්නේෙ නෑ ඉති කනේ ගාහගෙන කොටනු ඒව නරක සිතිවිලි ඒව පස්සේ දුව ලැබෑ වැරදිී සිතිවිලි නරක සිතිවිලි හඳුනු ගන්න තරුණ යටේනවා ඔ පේනොනි ෆස්බුක් පාටි හර පහුගේ කාලිම මේ පනහක් විතර නක් ගණ්ඩ පුළුවන් බෝට්ටු එක ගාන න්නග්ල ඉති මේ කොල්ලන්ට කෙල්දන්ට ඔලුව තිබුන් නැද්ද මේ කරන්න මහ මෝඩ වැඩක් කියලා බීල නටන මේක නරකයි කියලා හඳුන ගන්නඩ පුළුවන්ගුනානම් මේක හොඳ නෑ කියලා බොන්්ඩ පුරුදුවෙච්ච කෙන මේ බීමත්කම කියන්නේ හොඳන තියකක් කියලා හඳුන ගණ්ඩ පුළුවන්නන එහෙම හඳුන ගෙන තමන්ගි හිතේ න සිතිවිලි දැන් කෙනෙකුගේ දියුණුව දෙකක්ම එනවා ඊ ඩසිාව ඉරිසිය වෙනවාන්නේ ඊරිසියාව හිතේ එන්න කොට අඳුන ගන්න මේ ඇවිල්ල තියනෙ කවුද. ඊරිසියාව මේක හොඳ නෑ. අන්න හොඳ නෑ කියනක හඳුන ගත්තා මේ ප්‍රතික්ෂේප කරන්න පුළුව නැත්තමොද වෙෙන්නේ. ඊරිසියාව ඇති වනා දෙන්නම් හොද වැඩ. ඊරිසියාව නරකයි කියල හිතෙන්නේ නෑ දන්නෙත්න. ඊට පස්සේ මොකද කරන්න ඒක පෝෂණය කර යන ඉතිං අර ඇගිලිවලින් අදින්ඩ හදනවා වට්ටන්ඩ හදනවා කේලංකි අන්ඩ හදනවා නැතිවැරදි ඇතිකරෝලා පෙන්න්න නවා වචන පිට වෙනවා ඊටවස පව්කාරය බවට පත්වමු. එනිසා බුදු හාමුදුරු දේශනා කළේ තමන්ගේ හිත තුළ නරක නපුරු සිතිවිලි පහළ වෙනකොට තමන්ගේ සිම් ප්‍රබල ගුරුවරෙන් නැකිිට්ටවන්ඩ තමන්ගේෙම හිතන් ප්‍රබල ගුරුවරේ නැිට්ව නැිටවල ොකද කරන්නුව. මන්ෙම හිතේ හටගත්ත නරක සිතිවිලි වලට චෝදනා කරන්න අත්තනා චෝදයත්තාන චෝදය අත්තාන තමන් තමන්ට චෝදනා කරන්න. පටිමාසේ තත්තන තමන් තමන් හොඳට පරිීක්ෂා කරන්න. හොඳට පරිීක්ෂා කරන්න. හොඳට ස්කෑන් කරන්න ජීවිතේ. මං යන්නේ කොයි වගේ පාරකද මේ සිදවිලි හොඳද නරකද මේ හොඳට බලන්න. මොක තමන් හොඳට පරරික්ෂා කරන්න පුලුවන් තමටම විතර. ැ ඇතරම මේ වර්තමානය දරුවන්ට කියන්න තියෙන හොඳම දේ තමයි දැ සමරකට ඉස්සර වගෙනින් දැම් බොහම වෙනස්න සමාජය ඉස්සර පාසලේ ගුරුවරයා ගහල හැදවා ඉස්සර පාසලේ ශිෂ්‍යා කරණ වැරදි ගෙදර අම්මල දන්න ත්නෑ මොක දහේතුව අම්මලටේ පනිවිටේ කියන්නට තරන්දය ඇතිබුන්නේ ස්කෝලිදි මේක හදලා දැම්බ ුරුරුටිකේ වැඩේ කළා දෙැම්මොකද වෙලාෙන ගුරුරු දඩුවන් දෙන්න්ඩත් බයයි දනගහන්ඩිපේ හිර අන්ඩපේ ආයලමයිට ගාලම හිරයනට වඩා හොඳයි හැදෙනෙක් කෙන ඕන විදිකට හැදෙන එක ඇතේ මගේ ඩියුටිය කරලා පැත්තකට වෙල හින්න එක. ඉතින් ඒ නිසා දැ මේ කාලේ අවවාද දෙන්න කෙනෙක් නෑ දෙමව්පියවුන්නත් අවවාද දෙන්නෙ නැයි හෙම ආරංචන අවාදයක් දුන්නා ඒක දරුණු විදියට වැදුන එල්ලිල මලාර පෞ්ගේ කාලය ආරචන අම්ම බැන්න කියල ෙ දූල දෙන්නම් පැන්ලගීල්ල දෙන්නම් අම්මට වැඩිය කියලා දස්සරනං මං යන යන්න ගෙදරින් කියලෙකත් පලයන් කිය දැඟ එහෙමන වේනි ඩුව දෙන්න බෑහා දුරුවේ අප විස්රවාගෙනව ැ මයි එල්ල මර පුලුව බොපුුවන් දැති ළමයි බොහෝ විට කරන්න මොකක්ද මට මොනාරිකයාගෙනාවත් මං එල්ලල්ල මැරන විදියට අර දෙමවපියෝ ගුරුවරු වැඩි හිටියෝ යටත් කරගෙන ඉන්න උත්සා කරනවා යටත් කරගෙන ඉන්න උත්සාකම ඉ එනිසා අවවාද දෙන්න කෙනෙන්නේ දෙමව්පිය වන්නත් අවවාද දැන් දෙන්නේ න ඉතිං සමාජයේ සොවරෝපය හාමුදුරු අවාදන්නේ නෑ අපි බනවලදිකිවද මිසක් පරරිත් දක්ඇකිල ඉස්සරමනනි ගම පන්සලේ හාමුදුරුක කියන්නේ ඕන තරන් සිදධිතින මේ වැඩිටියෝ දන්න වෙතිනි පාර කල්ලි ගැල්ලවි කාරකර හදරම ග ගමේ ළමයිටක හඇද පන්සලේ හාමුදුරු. දැන්ද තතුරන් පස නත්ති්‍යන්ය. ඒ නිසා අවවාද දෙන්න කෙනෙන්න දැන්කරදින හොම දේ තමයි මං ගැන හරියටම දන්නේ මම එහනම් මම මාවහදාගන්න. ඔබේ විනාසයක් ඔබට මයිති ඔබේ සූපත්භාවයක් ඔබටම අයිති. ඒ නිසා මම මාව හදාගන්න තැනට එන්ඩ මෝද මංගැන හරියටම දන්නේ මම ඒ නිසා මම මාව හදාගණ්ඩ ඕනේ යම් කිසි කෙනෙක් මේ ම හරියට ගොඩ නගන්න ඇැත්තා. කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිතයන්ගින් යුක්තයින සත්ව ගාතන හොරකම කාමයන්ි වරද ඇසිරීම බොරු කියන එක කේලං කියන එක පරුස වචන කියන එක ඊළට රාගදවේශ මෝහ මානන්න මදී ඉරිසිය වයි ආදී මේ සිතකය වචන කියන තුන්දොරින් වැරදි වැඩ අසාදු චර්යාවන් සාදුකයන්නේ යහපත් කියනෙකනේ අසාදු චර්යාවන් නම් ප්‍රගුණ කරන්නේ ඒ කෙන අමු සොහොනක් හා සමානයි අපිරිසිදුයි. ඔන්න අමුසොහොනෙ පලවෙනි ලක්‍ෂණය අපිරිසිදුුයි. ඒනම් සිතකය වචනය අසංවර කරගත්ත පුද්ගලය අම සොහොනක් වගේ අපිරිසිදුයි. අමු සොහොන ගඳගහනෝ. සිතකය වචනය කියන්න දවාරත්්‍රයෙන් දුෂ්චරිත සිදුකරන පුද්ගලයා ගැන සමාජයට යන්නත් ගඳක්න ගඳක්නවෙේද. මුළු සමාජයම ගඳගස්සන ප්‍රවෘතිතම යා දෙන්නේනෙ. අර බලන්න දැන් පුංචි දරුවේ දූෂණය කලා කියලා කියනවා. මුළු සමාජයම ගඳගස්සන අද නැ්ද. ගඳගස්සන. එතකොට කාය දුෂ්චරිත වචයේ දුෂ්චරිත මනෝ දුෂ්චරිතයන් සිද්ධ කරන පුද්ගලයා සමාජයේම ගඳගස්සන පුද්ගලයෙක් ඒ එනගේ අප කීර්තිය සමාජයේ ්‍යප්තව වන අපි හන කැමති නෑනේ නරකමිනිසුන්ගේ නරකවැඩ එතකොට බොහෝම අපිරි සිදු ගඳගහන ජීවිත අමු සොහොන් වගේ. ඊළඟට අමුසහොනි තියන ලක්ෂණ ඇතමයි බය ඇති කරනු බයානකයි ඔය සිතකය වචනය කියන තුන් දොර අසංවර කර ගත්ත උද්ගලයා අමු සොහොනක්වාගේ මනුෂ්‍යයා තුළ තියන ඇතිවන බයක්තියනවා ඒ තමයි පින්වත්නේ ඔබ දුෂ්චරිත කරන අමු සොහනක් වගේ මනුස්සෙක් නං ඔබ තුළ ඇතිවන්න බය තමයි මොකක්ද සත්පුරුෂ කල්්‍යයාන මිත්‍ර ගුණ තියෙන මිනිස්සු අත්හැරල දල යනු බය තියන තැනට යන්න අමුසොහොෙ බයයි ඒ නිසා මිනිස එතන ලැගුම් ගන්නේ නෑ ඉංගල යන එදෝට අ අමු සෝහනක් වගේ දුෂ්චරිතවලට ප්‍රමුකස්ථානයේ දීපු මනුස්්‍යයා ලඟින් කල්්‍යාන මිත්‍රයෝ සත්පුරුෂයමකද කරන්න එයා අත්ඇරලදාල ය නොමතක තියාගන්න මේ හැ කෙනෙක්ම තමන්ගේ ජීවිතේ කල්්‍යයාන මිත්‍රියයෝ සත්පුරුෂයෝ ඇත්වලා යන එක ගැන බයවෙන්ඩෝන. අම්ම අවවාද දෙනක නැවැත්වනම් බයිවෙන්ඩෝන තාත් අවවාද දෙනක නැවත්වනම් බයිවෙන්ඩෝන ගුරුවරේ අවවාද දෙනක හාමුදුරු අවවාද දෙනක නැවත්වනම් ඒකට බයවෙෙන්ඩෝනද නැද බයිවෙන්ඩෝන් ඒ ජැෑග්‍රහණයක් කියෙල හිතන්නේ ප සමහර වෙලාවට දෙමව්පිය වැඩිහිටි අවවාද දීල දීල ආහන්නෙම නැත් අමකද කරන්නේ දෙනක නවත්තනවා. ඒ අවවාද දෙනක නැවත්ව හම මෝඩය ටික හිතනවා මම දින්නගේලා අම් දන්න අමටක කම්ම කොච්රනට කිව රරිියන්නන්නේ කියෙල දන්න දෙන්න මුහද කියන්නේගේ අප මිස් මට කොච්චරවා දුන්නත් මං හැද හදන්නම් බෑකල දන්නෙස දැන්න ටම කූත් කියන්නේ නිස මට කිසි ප්‍රසනයන්නේ මෝඩයගේ ලක්ෂණ හරි එතකොට අවවාද දෙන්න කෙනෙක් නැහැයි කියන්නම ජීවිතය විනාසයි කියන එක ජීවිතයට අවවාද දෙන්න සත්පුරුසය කින්්ඩ ඕන සත්පුරුෂය ජීවිතයෙන් අයිංවෙනක ගැන බය ඇතිවෙන්න ඕන හමු සොහොනක්වාගේ චරිතයන්නම් චරිත ආශ්‍රය කරන්න හොඳ මිනිස්සු. ඊලට අතරවෙනි ලක්ෂණ අමු සොහොනේ අමනුස්්‍යයෝ වටකරගන්න. ඔබ අමු සොහොනක් වගේ නම්. කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිතයන් නම් සිද්ධ කරන්නේ ඔබ වටකරගන්න චන්්ඩ අමනුස්යෝ. බොන මිනිස්සුටික වටකරගන්නේ බොන මිනිසුටික මයින. අමු සොහොනක්කට චන්්ඩ අමනුෂයෝ රැස්වෙනෝ වගේ දුරාචාරයට යොමු වෙච්ච පුද්ගලයක් වටකර ගන්නත් දුරාචාරයට යොමු චමනුස්යෝවාගේ පිරිසන්. බලන්නකු ගමේ තැබෑරු මේ හැටි තැබැරු ගමේ තැබෑරුම් අමසොහනක් වගේෙන ගඳ ගහන්නා පිරිසිුදු තැනන්නේ. මුළු ගමේමින්න් අමනුෂ්‍යයෝටිකේතන්ට යන්න නැදද. මුළ ගමන් අමනුෂයටි න්න එත. බොන්ඩ පුරදු වෙච්ච දුරාචාරයට ඇබ්බැහි වෙච්ච කවදාකවත් තැබැරුමට හොඳ මිනි කියන්නේන රමුණු සයෝවා ගෙටික ගිහිලි න්න එතන. එතු නරක ගති ලක්ෂණ තමන්තුල තියෙනවනම් තමන් වටකර ගන්න අමනුෂය වගේ මිනිස්සු. අමනු සයෝවාගේ දුස්සීල මිනිස්සෝ එකතු නහම් මොකද වෙන්නේ මහා විනාසයක් තමයි සිද්ධ වෙන්. ඔන්න. එනට අමුසෝහොනේ අවසාන් ලක්ෂණය බොහෝ දෙනා හඩා වෙලපෙන තැනක් බවට පත්වෙන ඔබ අමුසොහොනක් වගේ අපිරි සිදුුවයින්නං අමුසොහොනක් වගේ ඔබ ගඳගහනවන්නං අමුසොහොනක් වගේ ඔබ කල්්‍යයාන මිත්‍රයන්ගෙන් ඈත් වෙලා න්නං අමුසොහොනක් වගේ අමුනුස්්‍යයොත් එක්ක ලැගුම් ගෙනනම් ඔබ දිහා බලන සමාජය හඬා වෙලපෙනවා බල අපට ආරංචි. සමමාර අම්ල්ල දුවග නැවිල්ල කියන හාමුදුරුවනේ මගේ කොල්ල ටවරුදු හාටයි කොල්ල ොඩු . කෙල්ල ටවුදු මෙච්චරයි කෙල්ලත් බොන්න පුරුදු වෙල තියෙනවා. අනි හාමුදුරනනි දුරාචාරයටට යොමු වෙලලා අපි කොච්චරාදරෙන්ද හැදුවේ හන කොට අපි හඬඩා වෙල පෙන් නැද්ද. මේ සමාජයේ සමහර දරුවන්ට වෙලාතියන දේවල්ගෙන දනගන්න කොට හනකොට අපිට කඳුළුවෙනවා. ද බලන්නර බෝම්බ පත්තු කරගත්තේ සහරාන්ල ඒ හිටපු තරුණයෝ ඉගන ගත් අය කියලා කියනවා අපිට ඒයි ඒ වගේ පවකාර වැඩක් කරහම ඒ චරිත ගැෙන අපට කඳුලක් කෙන්නේද. අනනි ලස්සනට ඉන්න පුළුව මනිස්සු ඇයි මේ දුරාචාරයට ගිල්ල තමන්ගේ හිත නරකට හරෝගෙන මේ නරක වැඩ කරන්නකල් මුල්ලු සමාජි මඩනවානේ ඇයි මිහෙම කර හිරයට ගියාම සමාර කෙලාට ඉන්න මිනිස්ු දැක්කාහා හඩාවවැලපෙනවා මිනී මරල සමමාර්මේ ලස්සනට ඉඩ පුලුව මිනිස්සු. අමු සොහොන්වල බොහෝ ජනයා අන්ඩනෝ වගේ තමයි ඔබ අමු සොහොනක් වගේ දුරාචාරයට ඇැබැයි වනු ඔොබ ගැන දකින දකින්න අහන අහන කෙන හඬඩා වැලපෙනු. එනිසා අමු සොහොනක් වෙන්ඩ එපා. අමු සොහොනක් නොවී මල්පෙපුනු සුවඳවත් උයනක්වාගේ වෙන්ඩ. පිරිසිදු කාය වචීකර්ම මනෝකර්මයන්ගෙන් යුක්ත වෙන්න කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන් සිද්ධ කරනවාන ඔබ පිරිසිදුයි. ඒ සුචරිත සාදු චර්යාාවන්ගෙන් යුක්තයි නං ඔබ ඔබේ ඒ සාදු චර්්‍යාවේ සුවද සමාජයේ පුරාම වීදිලයනවා සුවඳවත්. කලන මිතුරන් යහපත් තුදවිය ඔබ ටවවාදේ ඔබ වැසුරු කවයි. අමනුස්ස පිරි ඔබ අත්තරලදාල යැයි ඒ ඇගත් ැරීමම ඔබ ට ලෝකෙයට හේතුව බවට පත්වෙේ ඔබ ඇසුරු කරන සමාජය ඔබ ගැන අහලා සතුරට පත්වෙයි හඬා වැලපෙන්න ගතිය අයින් කරල දාල සුවපත් වෙේ එනිසා සමාජයක් සුවපත් කරගන්න අමු සොහොනක් නොවී මල්පිපුුණු ූයනක් වෙන්ට මේ සූත්‍රදේශනාව හේතුවේවා වාසනාවේවා කියල සාධූ කියෙල ප්‍රාර්ථනාකරන්න. ආකා සට්ට හාචබුම් මට්ට ආදේවානාගා මහිද්ධි කාපු්ඥන්තන් අන් මෝදිත්වා චිරං්‍රක් අන්තු ශාසනං චිරංග්‍රක් හන්තු දේශනං චිරංග්‍රක් අහන්තු තුවං සදා අද මේ උතුම් ධර්මානු ශාසනාවේ දායකත්වය අරගෙන සීදුව අමන්දොළුව පදිංචි සුදර්ශන වැලි විටි ගොඩ මහත්මා සහ මහත්මිය විශේෂයෙන් විවාහ ප්‍රාප්ත වෙලා වසර විසි පහක් පිරීම නිමිති කරගෙන ින් මසිද්ද කලා ඉතින් අපි ආශිරුවාද කරනවා දෙපලටම ධර්මයට අනුගතව තමන්ගේ ජීවිත ගමන ඉදිරි කොටස සාර්ථකව ගත කරන්නට ආධ්‍යාත්මික දියුණුවෙන් වාසය කරන්න ශක්තිය ලැබේවා. ඒත් එක්කම බලාපොරොත්තුවනවා සුදර්ශන මහත්මාගේ පියතුන් ධර්මපාල වැලිවිටි ගොඩ මෑණියන් මියුලින් වැිවිටි ොඩ සහෝදරයාසුනිල් වැලිවිටි ගොඩ එවගේ මහත් මියගේ පියතුමන් සල්ගාදු පීට එවගේ මෑනියන් සසිෙසිලයාානා ජයවර්ධන පුතුනුවන් සුරාජ්චමින්ද සිල්වා. දෙපාර්ශවේම මියපරලෝ සෙපස්සිියලූම ඥාතීන් සීපත් කරගෙන පුඤ්්‍යානුමෝදනා කරන්නට බලාපුොරොත්තු වෙනවා. ඉතිං ඒ නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන්පින් අනුමෝදන් වේවා. එවගේම විශේෂයෙන් ඔබට අපට බන අහන්න බණ කියන්න මේ ආයතන බිහික ලපවත්තී වදාල දරණනාගම කුසලදම්ම නායක හාමුරුව රට ජාතිය සම්බුද සාසනය වෙනුවෙන් අභීතව කටයුතු කර ලපවත්තිී වදාළ මහසංගරුවන ජාතික වීරයෝ යුධබිීමේදි මියග අපේ වීරෝධාර රණවිරෝ சුනාමි වගේ ස්භාවික විපත් නිසා පාස්කරිදා ප්‍රහාාරය වගේ ප්‍රහාාරනිසා වසංගත රෝගනිසා මියගගේ යම් තාක් පිරිස් වෙත්නම්, ඒ හැමෝම් මෙපින් අනුමෝදන්ව උතුම් නිවැින් සැනසිත්වා කಲපි පින්ந்தෙමු. ඉදම්මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නංහෝතු සුකිතා ඥාතයෝ ඉදම්මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයු. සම්ය දෘෂ්ටික දෙවියෝ මේපින් අනුමෝදැන්වේවා රට ජාතිය සම්බුදු සසුන යෙහිෙන් රැකීවා සුදර්ශන වැිවිටිකොඩ මහත්මමාටත් මහත්මියයටටත් දෙවියන්ගේ ආශිරවාදයෙන් කායිකමාන සික සුවපත්භාවය සැලසේවා. විශේෂෙන් දරුවන් ්‍යධ්‍යාපන කටයුතු සාර්ථක වේවා වයෝමි රංජනී අතුල ඒකනායක්ක දිල්ෂාන් වීරකෝන් යනයටත් දෙවියන්ගේ රැකවරණින් සුවපත්භාවය සැලසේවා තබන තවන පියවරා පියවරා පාසා දියුණුවම සිද්ධ වේවා.ඒවගේ ඔබට නිරතුරුවම දම් දෙෙසුම් පවත්වන ගරු කටයුතු මහසඟරුවනටත් බෞද්ධාර ෞද්ධ්‍ය නාලිකාවේ සභාපති දූරය ඔබවන අප ොරලන් දෙේ වජරඥාන නායක හාමුදුරුව ඇළු කොට ඇති කාරි මණ්ඩලේ පින්වතුන්ටත් ධර්මශ්‍රවනය කළ රට වැසි ලෝ වැසි සියලු දෙෙනනාටමත් දෙවියන්ගේ රැකවරණින් ශාන්තියම සිද්ධවේවා දෙවියුතු තුම්නිවනින් සැනසිත්වා කියල දෙවියන්ට පින් දෙෙමු. එත්තාවතා චම්හෙහි සම්භතම් පං්්‍ය සම්ප්‍රදන් සබ්බේදේවා අනුමෝදන්තුූ සබ්බ සම්පත්ති සිද්ධයා එතා වතාචම්හිහි සම්භතම්පnya සම්පදන් සබ්බීදිීවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිසිද් එතා වතාචම්හිහි සම්භතම්පු්nya සම්පදන් සබ්බීදීවා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධිය මෙසේ රැස්කරගත්තු සකලකු සලා නි සංසයන්ගගේ බලින්. නමින් මියගිය සේලුම ඥාතීන්ට තපසිලු දෙෙන නාටමත් සසර දුකෙන් එතර වෙන්්ඩ ගෞතම බුදු සසුනෙදිම උතුම් චතුරාර සත්‍යබොහෝදය සලසා ගණ්ඩ මෙප් සිදු කළපින්කම හේතුවේවා වාසනා වේවා කියල සාධහෝ කෙළ ප්‍රාර්ථනා කරන්න. ඕහම වඳ ගන්න අභිවාදන සීලිස් නිච්චං වද්‍යාපචායින් ෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්තීයායු වන්නෝ සුකම්බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අතු නිබ්ාන සම්පත්ති මිනාතයේ සමිජ්ජතු සාදු සාෝසාෝ එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන්, මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාච්චාර්ය, පූජ්‍යපාද ගල්කිසේ සෝමානන්ද ගෞරවනය ස්වාමින් වහන්සේට ආර්ථනය බෝධියකින් උතුම් වූ චතුරාරය සත්‍යතර්මේමාව බෝධවේ අමාමහන් නිවනිින් සැනසෙන්න්නට හැකියාව ලබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරසිටිමෝ සාධෝ 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 එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වය ලබාගත් පිරිසට ගෞරවනය ස්වාමින් වහන්සේට පරිෂ්කාර පූචා කිරීම සඳහා එ අතර වාරේද අපේ ගෞරවනිය ස්වාමීන් වහන්සේ වදනා කරමෝ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි